Hello friends, welcome all of you to my new video. In this video onward, I am going to discuss with you about Essential English Grammar book by Raymond Murphy. This is a very important book for those who are like to learn English. මේ වීඩියෝ එක ඉදන් ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා ඔයාලත් එක්ක Essential English Grammar කියන පොත සාකච්ඡා කරන්න. මේක රේමන්ඩ් මර්ෆි තමයි ලියලා තියෙන්නේ. මේක ඔක්කොම යුනිට් තියෙනවා 114ක්. මම බලාපොරොත්තු වෙනවා මේකින් එක යුනිට් ඔයාලා එක්ක සාකච්ඡා කරන්න. ඇත්තටම මේ ගොඩක් වැදගත් පොතක් ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට. ඉතින් ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය channel එක subscribe කරලා දිගටම රැඳිලා ඉන්න. හරි, අපි වීඩියෝ එක පටන් ගමු. Okay, shall we start with first unit, which is about am, is, are. Hurry up, we have first unit. First unit is විස්තර කරලා තියෙන්නේ am, is, are ගැන. Am, is, are අයිති වෙන්නේ be verb වලට. අපි දැන් බලමු මේ පොතේ කොහොමද am, is, are විස්තර කරලා තියෙන්නේ කියලා. හරි, අපි මුලින්ම බලමු part එකේ මොනවද කියන්නේ කියලා. ඒකේ තියෙනවා මේ ලීසා කියලා කෙනෙක්. එයා එයාගේ විස්තර කියන්න am, is, are යොදාගෙන තියෙනවා මෙතන. ඒ කියන්නේ අපිට අපි ගැන කාට හරි විස්තරයක් කරන්න ඕන නම් අපිට am, is, are යොදා ගන්න පුළුවන්. අපි බලමු එයා මොනවද එයාගෙන කියලා තියෙන්නේ කියලා. My father is a doctor and my mother is a journalist. ඒ කියන්නේ මගේ තාත්තා වෛද්‍යවරයෙක්, මගේ අම්මා පුවත්පත් කලාවේදිනියක්. I am a student. මම ශිෂ්‍යයෙක්. I am American. I am from Chicago. I am American කියන්නේ මම ඇමරිකානුවෙක්. I am from Chicago කියන්නේ මම ජීවත් වෙන්නේ Chicago වල. My name is Lisa. මගේ නම තමයි Lisa. I am 22. මගේ වයස අවුරුදු 22යි. ඒක තමයි මේ I am 22 කියන්නේ. I am not married. මම තාම මැරි කරලා නැහැ. ඒක තමයි I am not married කියන එක කියන්නේ. My favorite color is blue. මගේ ආසම පාට තමයි නිල්. My favorite sports are football and swimming. මගේ ප්‍රියතම ක්‍රීඩා තමයි පාපන්දු සහ පිහිනීම. I am interested in art. ඒ කියන්නේ මම චිත්‍ර වලට කැමැත්තක් දක්වනවා. ඒක තමයි I am interested in art කියන එකේ තේරුම. මෙතන මේ තියෙන්නේ ඇත්තම තමන් ගැන විස්තරයක් කරන්න am, is, are යොදා ගන්න ආකාරය තමයි. මේ වගේ වලට පුළුවන් ඔයාලගෙන කාට හරි විස්තරයක් කරන්න am, is, are මේ වගේ යොදා ගන්න. කොහොමද am යොදා ගන්න, කොහොමද is යොදා ගන්න, කොහොමද are යොදා ගන්න කියලා. මෙතන මේ am, is, are යොදා ගන්න විදිය කොහොමද කියලා. මේ යුනිට් එකේ part B එකේ විස්තර කරලා තියෙනවා. අපි ඒකෙන් බලමු කොහොමද මේ am, is, are යොදා ගන්න කියලා. Okay, shall we move to the part B? Part B එකේ කොටස් දෙකක් තියෙනවා. පොසිටිව් වල am, is, are යොදා ගන්න විදිය සහ නෙගටිව් වල am, is, are යොදා ගන්න විදිය. ඒ කියන්නේ ඇත යන අර්ථයෙන් am, is, are යොදා ගන්න විදිය සහ නැත යන අර්ථයෙන් am, is, are යොදා ගන්න විදිය. ඒකෙදි I එක am දෙන්නේ, he, she, it එක is දෙන්නේ, we, you, they එක are දෙන්නේ. ඒ වගේම ඒවා කෙටි කරලා ෂෝට් ෆෝම්ස් ඉදිරි කියන විදිහත් මේක වෙනම් පෙන්වලා තියෙනවා. ඇත්තටම මේ ෂෝට් ෆෝම් ගොඩක් යූස් වෙන්නේ ස්පෝකන් ඉංග්‍රීසි වලදී, රිටින් රයිටින් වලදී යූස් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට ෂෝට් ෆෝම්ස්. මේ වගේම නෙගටිව් වල am, is, are යූස් වෙන්නේ I am, he is not, she is not, we are not, you are not, they are not. මෙතනදී අපි not යොදලා තමයි නැත යන අර්ථය අරන් තියෙන්නේ. හැබැයි not කියන පදේ යොදන්න ඕනේ මේ am, is, are කියන ඒවාට පස්සේ. කලින් යොදන්න බෑ. එතකොට ඔයදී අපි ඒක යොදන්න ඕනේ am, is, are කියන ඒවාට පස්සේ. ඒ වගේ ඒවා short forms මෙතන වෙනම පෙන්වලා දීලා තියෙනවා. හරි, දැන් අපි බලමු මේ වාක්‍ය ටික තේරුම් ගන්නේ කොහොමද කියලා. I am cold. Can you close the window please? I am cold. මට හීතලයි. Can you close the window please? කරුණාකර ජනේලය වහන්න පුළුවන්. I am 32 years old. My sister is 29. මට වයස අවුරුදු 32යි. මගේ සහෝදරියට වයස අවුරුදු 29යි. My brother is very tall. මගේ සහෝදරයා ගොඩක් උසයි. He is a policeman. ඔහු පොලිස් නිලධාරියෙක්. John is afraid of dog. John බල්ලන්ට බයයි. It is 10 o'clock. You are late again.
10:00 කියන්නේ දැන් වෙලාව 10යි. You are late again කියන්නේ ඔයා නැවතත් පරක්කු. And then I are good friends. මෙතන and I කියන කොට එක plural වෙනවා. එතකොට ඒක අපි සලකන්නේ we විදියට. ඒ නිසා තමයි මෙතන are කියලා දා තියෙන්නේ. And I are good friends කියන එකේ තේරුම තමයි and සහ මම හොඳ යාළුවෝ. Your keys are on the table. ඔයාගේ අතුරු මේසෙ උඩ තියෙනවා. I am not hungry. මට මහන්සි නමුත් මට බඩ කිලී නෑ. Tom is interested in politics. Tom දේශපාලනය සම්බන්ධයෙන් කැමැත්තක් නැහැ. Interest එකක් නැහැ. He is interested in music. ඔහු කැමැත්තක් දක්වන්නේ music වලට. Jane is at home at the moment. Jane මේ වෙලාවේ ගෙදර නැහැ. He is at work. ඇය වැඩට ගිහින්. He is at work කියන්නේ වැඩට ගිහින්. These people aren't English. මේගොල්ලෝ ඉංග්‍රීසි ජාතිකයෝ නෙමෙයි කියන්නේ තමයි. These people aren't English. They are Australian. ඒගොල්ලෝ Australian ජාතිකයෝ. It's sunny today කියන්නේ අද ඉර පායලා තියෙන. But it's warm. නමුත් රස්නේ නැහැ කියන එක තමයි මෙතන. It's warm කියන එකේ තේරුම. මෙතෙන්දී අපිට මේ තියෙන කොටු දෙකෙන් පෙන්නලා තියෙන්නේ I am is a pronoun එක යොදා ගන්න විදිය තමයි. ඒ වගේම අපිට පුළුවන් is ඕනෙම singular subject එකක් සමග ගන්න. ආ ඕනෙම plural සබ්ජෙක්ට් එක සමගත් යොදා ගන්න. මේ ගැන මම කලින් කරපු වීඩියෝස් තියෙනවා. ඔයාලට ඒවා බලලා තවත් මේ ගැන හොඳට දැනගන්න පුළුවන්. Okay, shall we move to part C? Part C එකේ පෙන්වලා දින තියෙනවා that is, there is, here is කියන වචන තුන. ඒ that is අපේ ෂෝට් කට් වලින් that's කියලා. That is කියන්නේ අර තියෙන්නේ අර ඉන්නේ කියන. There is අපේ ෂෝට් කට් වල දැස් කියන්නේ තියෙනවා ඉන්නවා කියන තමයි අපි තේරිස් බන්ත. ඊයේ ෂෝට් කට් එක ඊයේස් කියන්නේ ඊයේස් කියන්නේ මේ තියෙන මේ ඉන්නේ කිය. Thank you. That's very kind of you. Look, yes, chair. Yes, you are key. Thank you. Okay, shall we move to part C? Part C එකේ පෙන්වලා දින තියෙනවා that is, there is, here is කියන වචන තුන. ඒ that is අපේ ෂෝට් කට් වල that's කියලා. That is කියන්නේ අර තියෙන්නේ අර ඉන්නේ කියන. There is අපේ ෂෝට් කට් වල there's කියලා. ඒ කියන්නේ තියෙනවා ඉන්නවා කියන තමයි අපි there is බලත. Here is ෂෝට් කට් වල here's කියලා. Here is කියන්නේ මේ තියෙන මේ ඉන්නේ කියන. Thank you. That's very kind of you. Look, there's a chair. Yes, you are key. Thank you. Okay, shall we move to exercise 1.1 write the short forms මේ යට තියෙන එක කිටි කරලා ලියන්න තමයි ඕන cheese there it is not isn't not කියලා දාන්න පුළුවන් isn't කියලා දාන්න පුළුවන් that is that's I am not I am not is not isn't කියලා කිටි කරනවා වගේ am ගයි not ගයි කිටි කරන්න බෑ you are not you aren't කියලා හොත් කිටි කරන්න පුළුවන් මේ ක්‍රම දෙකෙන් ඕනේ ඊට පස්සේ 1.2 එක්සර්සයිස් එකේ තියෙන්නේ put in am is or are පළවෙනි එක එක්සැම්පල් එක දීලා තියෙනවා the weather is nice today. ඒ වගේ අපිට යට තියෙන වට am ද is ද are ද කියලා එන්නේ කියලා සබ්ජෙක්ට් එකට අනුව දාන්න තියෙනවා. මෙතන පළවෙනි තියෙන i ට ගැලපෙන්නේ am I am not tired. This bag නම් එක singular. ඒ නිසා එන්නේ is. This bag is heavy. These bags කිව්වම ඒක plural නේ. Plural එකක් කියන්නේ ආ. These bags are heavy. Looks there is corn. My brothers and I කිව්වම මෙතන plural are good tennis players. And is at home her children. Her children කිව්වම plural. ඒ නිසා ආ. Her children at school. I am a taxi driver. I එක සෑමිට මේ දෙන්නේ am විතරයි. My sister is a nurse. My sister කියන එක singular ඒ නිසා is තමයි. Then move to 1.3 write full sentence. Isn't are aren't. ඒ කියන්නේ මේ යට තියෙන sentence අපිට is හරි isn't හරි are හරි aren't හරි දාන සම්පූර්ණ කරන්න කියලා තමයි කියන්නේ. මෙතන පළවෙනිදම තියලා තියෙනවා your shoes very dirty කියලා. එහෙම කිව්වට ඒක වාක්‍යයක් බවට පත් වෙන්නේ නැහැ. ඉංග්‍රීසි භාෂාවේ අන්වරයකට ක්‍රියාපදයක් මෙතන අපි ක්‍රියාපදේ විදියට දාන්න. එතකොට is, isn't, are, aren't කියනවා දාලා ඒක වාක්‍යයක් බවට පරිවර්තනය කරන්න කියලා තමයි කියන්නේ.
ෂූස් ආවරිඩටින් තමයි ඒ වාක්‍යයක් තියෙන්නේ. ඒතකොට තමයි ඒක තේරුමක් ගන්න පුළුවන්. My brother is a teacher. ඒතකොට තමයි my brother a teacher කියන වාක්‍ය බලපත් වෙන්නේ. This house look very big. This house is very big. The shops aren't open today. The shop not open today කියනක the shop aren't open today. The shop කියනක plural aren't done කියන negative වාක්‍ය නිසා my keys in my bag. My keys කියන plural ඒ නිසා ආදානවා. My keys are in the bag. Jenny. Jenny කියන්නේ singular. Jenny is 18 years old. You not very tall. You එක අපි දන්නේ ආ. You aren't very tall. තමයි ඒ වාක්‍යය හැදේ. Then 1.4. Look at Lisa's sentence. Unit 1A. Now write sentence about yourself. 1.4 is granted. Unit 1A. This is Lisa's information. Okay, then move to 1.5. Write sentence for the picture. Use afraid, agree, cold, hot, hungry, thirsty. මේ වචන ටික use කරලා pictures වලට ගැලපෙන sentence එකක් යටින් ගියන තමයි තියෙන්නේ. මෙතන පළවෙනි එකේ පෙන්නන්නේ thirsty. ඒ කියන්නේ වතුර දිබහ ඉන්න කෙනෙක්. ඒතකොට අපි කියන්නේ she is thirsty. දෙවෙනි picture එකේ තියෙන cold situation. ඒතකොට අපි කියන්නේ they are cold. තුන්වෙනි එකේ තියෙන්නේ hot situation එක. එතකොට අපි කියන්නේ he is hot. එතකොට හතරවෙනි එකේ තියෙන්නේ afraid බය වුණ සිද්ධිය. එතකොට අපි කියන්නේ he is afraid. පස්වෙනි එකේ තියෙන්නේ hungry උතුර වාක්‍යය. එතකොට අපි කියන්නේ they are hungry කියලා. හයවෙනි එකේ ඉන්නේ තරහ විදිහට. එතකොට අපි කියන්නේ she is hungry. Then we can move to 1.6. Write two sentences, positive or negative. Use am no is isn't are again with them. ඔයාගෙන මෙතන example එකක් දීලා තිනවා I interested in politics. එතකොට ඒක ඔයාගෙන හිතන ලියනවා. එක්ක දැන් ලියන්න පුළුවන් I am interested in politics or I am not interested in politics කියලා. එතකොට මෙතන දෙවෙනි එකේ I hungry කියලා. එතකොට ලියන්න පුළුවන් I am hungry. I am not hungry කියලා. තුන්වෙනි එකේ තියෙනවා it's warm today කියලා. එතකොට ඔයාලා කියන්න පුළුවන් it's warm today or it isn't warm today. එතකොට හතරවෙනි එකේ තියෙනවා I'm afraid of dog කියලා. එතකොට ලියන්න පුළුවන් I'm afraid of dog. I'm not afraid of dog. My hands cold. එතකොට ලියන්න පුළුවන් my hands are cold. My hands aren't cold. Canada a very big country. මෙතන නම් Canada එක ලියන්න පුළුවන් Canada is very big country කියලා විතරයි. Diamonds cheap කියලා මෙතන ලියන්න ඕනේ. මොකද diamond cheap නෑනේ. ඒ නිසා අපි ලියන්න බෑ diamond are cheap කියලා. එතකොට I interested in football. එතකොට ලියන්න පුළුවන් I am interested in football or I am not interested in football. Whom is Spain? Whom isn't in Spain or whom is not in Spain?
So this is the end of the video. Don't forget to subscribe my YouTube channel. If you have any question, drop a comment on comment section. I will look forward to see you in next video.